කියලා තියෙනවා ඒ මස්තරත් සමග. දැන් මේ කොලේ අපි මේ විදිහට කරා. දැන් මෙතන ඕන නම් අපිට දාන පාට චුට්ටක් ඕන නම් දාන්න පුළුවන්. ඔව් ඒක මෙසේ වී යුතුයි කියලා නෑ. දැන් අපි ඔය කරන නිර්මාණය කරපු එක කොහොමද මේ විදිහට දකින්න පුළුවන් නේ වර්ණවල ඇත්තම නම් උගිනි පුළුවන් මේ නිර්මාණය පුරාම තියෙන එකමනක හැප්පෙන්න එක පාටින් නෑ නේ හැම කොලයක්ම එක පාටක විදිහ නෙමෙයි එක එක කොල එක එක විදිය එක එක මල් පෙති එක එක විදිය ඉතින් ඇත්තටම අපි ස්වභාවික ආලෝකයක් එක්ක දකින්න කොටත් එහෙම තමයි දකින්නේ අපි එකම රෝස පාට මල්ක් තමයි නමුත් රෝස වර්ණේ වර්ණ ප්‍රභේද ගොඩක් තියෙනවා ඒ මලේ මලේ පෙති එක ඔය බැරිච්ච එක ආලෝකේ වැටෙන හැටි ඒ වගේ කාරණාත් එක්ක එතන තමයි ෂේඩින් ලැබෙන්නේ මැද දක්වන එතකොට පැතුනේ නෑ දැන් ෂේඩින් එකක් තියෙනකොට විශේෂයෙන්ම දැන් මේ මැදලා කරපුවම මේක ඔලුතුන්ගේ ස්වභාවයක් සාමි ක්‍රමවේදයේ වතුර එකතු කර ගැනීමෙන් ඒ සඳහා තම හොඳ අලංකරණයක් නේද වර්ණයක් ලැබීම උන්පාක් ලස්සට ෂේඩ් වෙනවා වතුර දැන් දැන් මේ වගේ හැකියාව දක්ෂතාවය ඔබට තියෙන පුළුවන් අඩුවෙන්දී වශයෙන් මේක වැඩි දියුණු කරගන්න ඔබ කැමැත්තෙන් ඇති මෙතන පාඨමාලා කියන ඒ හැම කලාවක මේවත් පන්ති සහ පාඨමාලා පිළිබඳව මතක් කරනවා ඔව් පන්ති මේදිවල තියන්නේ මගේ නිවසේ පිටකොට්ට බැද්ද ගන්න විතරයි සතියේ අඟහරුවාද බ්‍රහස්පතින්දා සෙනසුරාදා කියන දිනවල පන්ති තියෙනවා ඉතින් මම උගන්වන ඕනෑම පන්තියක් සඳහා කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් උදේරාමි හමාර ඉඳලා හවස 12 මාර දක්වා තියෙනවා රොයල් පන්තියේ පහුවේ කාලේ නවත්තලා තිබුණා. නමුත් සමහර විට ලැබෙන මාස වගේ ඉඳලා පටන් ගැනීම අදහසක් තියෙනවා. තාම පොඩි දවස් ඉඳන් එකක් හරියට නේද? ඔය උදේ මුලින්ම කහනවා මොකද ඊට පොට්ට එන්න බක්කට අමාරු ඒක නිසා. ඉතින් තවත් ඉතින් ඈත පැතිවලයි. ඉතින් එයාට පන්තියට ආව වගේ තමයි පොත් අරගෙන කරගන්න පුළුවන්. මොකද ගුරුවරයෙක් නැතුව තනියම කරගන්න පුළුවන් ආකාරයට තමයි පොත් නිර්මාණය කළ තියෙන්නේ. හරි දැන් ඔබට 5000 සහභාගී වෙන මේක අපි වෙන එහෙම නැත්නම් අමු ළඟනේ තුලා ඔබට තියෙන වෙලාවත් එක්ක දුරබහැර කමත් එක්ක පන්තියට සහභාගී වෙන්න දෙන්න. අර ආචාර්ය කෙනෙකු මෙතුමින් සිම නිර්මාණය කරලා මේ කලාවන් වලට අදාළ සුවිශේෂී පොත් මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ දුරකථනම් වල කතා කරන්න ඕනේ සියල්ල ඉදු කර ගැනීම වෙන්නේ. නිර්මාණයක අදම කරන්න ආරම්භ කර ප්‍රශ්නයක් ගැටලුවක් ඇතිවෙනවා අපට අපර කිසිම දෙයක් පුළුවන් සීමිත නේ හරි දැන් මේ වගේ නිර්මාණයක් කරනවා නම් කෙනෙක් ඇත්තටම ටිකක් කාලය විශාලව වැය කරන්න ඕනේ යම් කිසි විදිහක පිළිවයක් දාන්න ඕනේ කොහොමද වෙළඳපළ හදාගන්නේ අපි මේක සෑන්ඩ්විච්යක් විදිහට කරනවා නම් ඇත්තටම රෙදි පින්තාව සඳහා යන මුදල හරිම අඩුයි මොකද අනුරෙද්ද කියන්නේ එච්චර ලොකු මුදලක් යන දෙන ගණන් අරම පිටක් රෙදි පින්නේ මේ කේන්ද්‍ර දැක්කම දැන් බොහොම උදන් හරිම निर्माणय ඒ කියන්නේ ඒක හරි විදිහට බෑ. අපි දැන් මෙලදී ගන්නේ අපි සතුටුල යවන් ගන්න ඒක ලස්සන නම් අපි ආසයි නන්නේ. ආසයි තුනක්නේ. ඉතින් කොහොම හරි කරා කියලා විකුණන්න බෑ කියන එක මතක තියාගෙන හරි විදිහට ලස්සනට කළොත් ඇත්තටම මෙලකටක් තියෙනවා. හරි. දැන් ඇලුම් සලහක් මේ කරාව දාගන්න පුළුවන් කියලා ඔබතුමිය සඳහන් කරානේ. එතකොට අපිට මේක වෙනම මුංචි කොටස් ගන්න ඇලුම් වල දාගන්න ඒකත් කරක නිර්මාණය කරන කපල ඇතුල් කරගන්න පුළුවන්. ඒක කොහොමද දෙකම කරන්න පුළුවන්. ඇඳුම කරන අපිට රාමෝදාල අර යටේකේ ගෑවෙන්නේ නැති වෙන්න කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වඩාම හොඳයි ඇඳුම කරන්න කලින් අර ඒක ඇඳගෙන ඒ කියන්නේ කර අතර එන්නේ කොහොමද කියලා ඇඳගෙන ඒක මත කරන එක වඩා හොඳයි පහසුයි. නමුත් අපි රෙඩිමේඩ් එකක් ගත්තොත් අපිට එහෙම කරන්න බෑනේ. රෙඩිමේඩ් එකක් කලින් ගත්තොත් අපි මෙහෙම රාමෝදාල කරගන්න පුළුවන්. හැබැයි ඒ අතරට බෑ. ඉදිරිපස සහ පිටුපස අතරට යම් කිසි මේ යටපැත්තට ගෑවෙන්නේ නැති වෙන්න දෙයක් කරගන්න කාල්බෝඩ් එකක් දැන් අපි ගියා. හොඳ දැන් අපි අධ්‍යක්ෂකවරු පක්ෂයෙන් දෙන මේ නිර්මාණයේ සම්බන්ධයේ
ඇය මේ වගේ නිර්මාණ හරි දක්ෂයි. දැන් මේ නිර්මාණ කරාට පස්සේ තියෙන ප්‍රශ්නේ කොළවලට මේ කල්පාට තියෙන ඉරි. ආයෙත් ඒක කරේ නෑ නේද? ඔකද කරන්නේ. මේක ඔක්ක කරලා තේරුණාට පස්සේ කරනවා. ඔකටම වේලෙන්න ඕනේ ඒක කරලා. හරි. වෙලා වරන් තියෙන්නේ ඒකනේ. ඒක ඉතින් කරන්නේ අපි මේ වගේ නොමන බින්දු. තාම සියුම් පින්සලක් පාවිච්චි කරන්න ඕනේ. සියුම් පින්සලක් පාවිච්චි කරලා කළු පේන්ට් එක ඒක අපි අවුට්ලයින් එක කොහොමද කලින් කිව්වා තාම කරගෙන ඇත්තට මම අවුට්ලයින් එක මේ ෂේඩින් එක තමයි අමාරු. දැන් අපි තුන ඔක්කොම කරලා ඉවරයි. එතකොට මේ හොඳට වේගයක් ඉවරයි. මේ උනාට පස්සේ කුඩා නම්බර් 0 නම්බර් බින්දුව පින්සල පාවිච්චි කරලා කලු පින් ඉතාම ස්වාදවාසිය නැවත ඉතාම සියුම් ඉරක් අර අපි කලින් ඇඳගත් පැන්සල් ඉරි මත ඒ කියන්නේ මේ අවුට්ලයින් එක දැන් ආරක තියෙනවා නේද ආරක දැන් පොලේ තියෙනවා මැද රේඛාව සහ අර ලොකු නිර්මාණයක් මහා විශාල කාලයක්